අනුරකුමාර ධාරය මහත්තයා අනුරාධපුරේ පදිංචි කාර්යය කියමුකෝ අපි හම්බන්තොට පදිංචි කාර්යයකුත් දැන් මෙහාට ඇවිල්ලා නාවල් රාජපක්ෂ මහත්තයත් මට පාඩම් ගන්නට තමයි ඇවිල්ලා තියෙන්නේ අපේ දෙන්නටම කියනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මම ඉන්න පැත්ත විශිෂ්ට ජයග්‍රහණයක් කරනවා අපේ මංගල වෙඩිමුරේ තියන්නේ අපේ මැතිවරණ ව්‍යාපාරයේ සල්ගාදු පිටියේදී 17 වෙනිදා පස්සේ ඔය අපිට මඩ ගහන ඒ වගේම අවලාද කරන අපිට බැහැ කියන අයට උණ ගෑයින්ට මං වැඩේ කරනවා කියන එක කියන්න කැමතියි. පොජන පෙරමුණට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැලියක් තියන්න පුළුවන් නම් තියලා පෙන්වන්න කියනවා. සල්ගාදු පිටියේම පුළුවන් නම් තියන්න කියනවා. අපේ සඳහනේ රැලිය අපි 17 වෙනිදා කරනවා. ඒගොල්ලෝගේ රැලිය ඒ වගේ කරන්න පුළුවන් නම් ඒ වගේ නෙවෙයි 10 එකක්වත් කරන්න බෑ. අපි නැතුව බෑ. අපි ඒකයි කිව්වේ. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. දැන් හිටපු අමාත්‍යමනේ මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර සනක් මහත්තයා කියන 133 කියලා ඔයාලා විහිළු කරපු කට්ටිය දැන් බයේ ඉන්නවලේ 103ට. ඒ නිසාලු ඔබතුමාලා ජනතා විමුක්ති පෙරමුණ වැඩි කතා කරන්නේ. දැන් බියටපත් වෙලා. ඇත්තම ඔබතුමාලා බියටපත් වෙලාද? නෑ මේ අපි ජනතා විමුක්ති පෙරමුණ ගැන වැඩි වැඩියෙන් කතා කරන්නේ නෑ. අනුර කුමාර දිසානායක මහත්තයා අනුරාධපුරේ ආපු හැටියේ මට බයට දන්නේ මට තමයි දොස් කියන්නේ බයින්නේ. ඒක තමයි මම නම් දන්න තත්ත්වය. අනිත් එක 103 මේ අපි දන්නේ කොහොමද 103 වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද? මැතිවරණේ මේක බලා ගන්න පුළුවන්. අපිටත් කියන්න පුළුවන්. අපිට කෝටියක් ඡන්ද ගන්න පුළුවන්. කෝටි දෙකක් ගන්න පුළුවන්. කටින් පතල හිටේ වඩා හරියන්නේ නැහැ. හැබැයි මේ අනුර කුමාර දිසානායක මහත්තයා හැම වෙලාවෙම කාට හරි මඩ ගැහිලා තමයි කරන්නේ. මැතිවරණ වේදිකාව පාවිච්චි කරලා ඉන්නේ. පක්ෂ වලට පුද්ගලයන්ව මඩ ගහන. ඉතින් අපි ඊටාම කණගාටු වෙනවා ඔය කැත දේශපාලනේ පිළිබඳව. එස්එම් අමාත්‍යවරයා කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොල්ලන පුද්ගලෙක් තමයි මාධ්‍යවල ප්‍රසිද්ධ. එතුමා යන පැත්ත දිනනවා කියලා. නමුත් අම්බ්‍රසණ මහත්තයා දැන් ජනාධිපති අපුච්චි ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඇත්තම ඔහු ඔබට අභියෝගයක් නෙමෙයිද? නෑ නෑ. දැන් අද අනුරාධපුරයට ඇවිල්ලා ඉන්නවා අනුර කුමාර දිසානායක මහත්තයා අනුරාධපුරේ. පදිංචි කාර්යය කියමුකෝ අපි. හම්බන්තොට පදිංචි කාර්යයකුත් දැන් මෙහාට ඇවිල්ලා. නාවල් රාජපක්ෂ මහත්තයත් මට පාඩම් ගන්නට තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔය දෙන්නටම කියනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මම ඉන්න පැත්ත විශිෂ්ට ජයග්‍රහණයක් කරනවා. ඒ වගේම මහමැතිවරණයේදී ඔය එක්කෙනෙකුටවත් අපි ඉන්න සංධානය අරෙන්න රයිල් කොමිෂන් ජනරජතුමාට සහයෝගය දෙන සංධානය අරෙන්න පොදු ජන පෙරමුණටවත් ඒ වගේම මහමැතිවරණයේදී මම මේ කියන්නේ ජනතා විමුක්තිවරණ එකම ආසනයක්වත් ලබා දෙන්නේ නැති වෙන සටනමම මෙහෙවලා තියෙන කෙනෙක් රටන් ඉතිහාසයේ දිහා බලපුවා මම කියපු දේ කරපු කෙනෙක් හතර පාරක් දිස්ත්‍රික්කයේ පළවෙනි ස්ථානයටපත් වුණා මම ඉන්න කඳවුර මම අනිවාර්යයෙන්ම ජයග්‍රහණි කරනවා අපේ මංගල වෙඩිමුරේ තියන්නේ අපේ මැතිවරණ ව්‍යාපාරයේ සල්ගාදු පිටියේදී 17 වෙනිදා පස්සේ ඔය අපිට මඩ ගහන ඒ වගේම අවලාද කරන අපිට බැහැ කියන අයට උණ ගෑයින්ට මං වැඩේ කරනවා කියන එක කියන්න කැමතියි. හැම සැරේම ඔබතුමා මේ ආසනවල විශිෂ්ට ජයග්‍රහණයක් කරලා දුන්නා දිස්ත්‍රික්කේ. මේවර ඉස්සෙම්ට පුළුවන් වෙයිද මේ ආසන හතම රණිත ආරන්නේ? අනිවාර්යයෙන්ම ආසන හතම අපි ජයග්‍රහණ කරනවා, වැඩි ඡන්ද සංඛ්‍යාවෙන් ජයග්‍රහණ කරනවා. පැහැදිලිවම කියනවා මේ දිස්ත්‍රික්කේ ඉන්නවා අනුර කුමාර ජයමාත්‍යා ඉන්නවා, වසන්ත හිටපු මන්ත්‍රීතුමා ඉන්නවා, වෘත්තීය සමිති නායකයා ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත සහෝදරයත් ඉන්නේ මගේ අල්ලපු වැටේ එහා පැත්තේ අසල්වාසියේ. ඒ වගේම නාවල් රාජපක්ෂ උන්න හැත් මේකට ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම බල කණු ලොකු මිනිස්සු තමයි අනුරාධපුරයට ඇවිල්ලා අපිත් එක්ක හැප්පෙන්න හදන්නේ. හැබැයි ඒක 17 වෙනිදා රැස්වීමෙන් බලා ගන්න පුළුවන් පළවෙනි වටේ. දෙවෙනි වටේ ඒගොල්ලොගේ ප්‍රතිඵලයේ සැප්තැම්බර් මාසේ 21 බලා ගන්න පුළුවන්. මං කිව්වොත් දෙයක් කරනවා එක වරදින් නැහැ කියන එක ඉතිහාසයේ පෙන්ලා තියෙනවා. ඒ වගේ පෝස්ට්වේ රණිල් වික්‍රමසිංහ මහත්තයා උදව් කරන් ආපු කණ්ඩායම දැන් අලුත් සංධානයක් පිටවගෙන සඳහන බිම්මල් පිපෙනවා වගේ මේ දැක සඳහන හැදෙනවා. නමුත් අපි රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එක්ක හදන සඳහනේ පොඩි සඳහනයක් නෙවෙයි. පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඉන්නවා 100 ගාණක්. ඒ වගේම තව ඉන්නවා සිංහල දෙමළ මුස්ලිම් ජාති භේදයෙන් තොරව විශාල පිරිසක් ඉන්නවා. අපි ඒ සඳහනේ තමයි ලොකුම සඳහනේ. අපි ළඟදී සංධානය පිළිබඳව රැල්ලේ කොහේද ජනාධිපතිතුමාට සහාය දෙන සංවිධානයේ සංධානය කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. නාම රාජපක්ෂ මහතා මෙහාට ආපු වෙලාවේ ඔහු පවසා සිටි ඔබතුමත් එක්ක හිටපු කිරිස බොහෝ දෙනෙක් ඔවුන් එක්ක මේ
දැන් ඉන්නවා කියලා මේකේ සත්‍යතාවයක් තියෙනවද අමාත්‍යතුමනි? නෑ නෑ ධම්මික පෙරේරා මහත්තයා එනකොට එක එක තුටු පඬුරු දෙන්න කතා කරා mantri වරුන්ට එක එක කෙනාට. ඒක අපි පැහැදිලිවම දන්නවා. ඉතින් ඒ ඔස්සේ ගිය කිහිප දෙනෙක් මේ මොකද එළුවායි පස්සේ ගිය නරියා වගේ ඇවිදින හත් අට දෙනෙක් ඉන්න අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ජනතාව දන්නවා පහුගිය කාලේ මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි උදව් කරන්න උපකාර කරන්න කටයුතු කරේ නිකන් නෙමෙයි. කන්න තුනක් පොහොර නැතුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව විඳපු දුක අපි දන්නවා. ඒක සිංහල අවුරුද්දකට මට මතකයි සීනි ටික තේකොළ ටික ගන්න නැතුව ආහාර ටික නැතුව රෙදිපිලි ගන්න නැතුව අනුරාධපුරේ නගරේ වේලුණා. මට කිව්වා පොහොර ප්‍රතිපත්තිය නිසා සම්පූර්ණ ආර්ථික කුසී ආර්ථිකය කඩාවැටලා අපේ වෙළඳන් නැහැ. දැන් අද අපේ ආර්ථිකය වැහලා තියෙනවා කියලා වෙළඳිවි අපේ අනුරාධපුර නගරේ. නිසා පොහොර ටික දීලා ඒ වගේම සාමය තිබුණේ නැහැ. අපිට එළියට යන්න තිබුණේ නැහැ. අපේ ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරු පාරේ මැරුවා. හැමදාම කොළඹ උද්ඝෝෂණ කඳුළු ගෑස් සංචාරකයේ බෙහෙතර දකින්න හිටියේ නැහැ. මේ සියල්ලම ගොඩනගපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවට උදව් කරන්නේ නැත්තම් අපි කරුලේ අත ගන්න වගේ මොකද කරන්න කියලා තමයි අපිට කියන අයින් අහන්න තියෙන්නේ. ඒ වගේම يعني හිත පමාත්තුමනේ දැන් මේ පොදු ජන රැලිය අනුරාධපුරේ මංගල රැලිය තව සතියකට කාලයක් වගේ තුලදී කියන්න තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් මේ සම්බන්ධ ඔබතුමාගේ මතය මොකක්ද? පොජන පෙරමුණට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැලියක් තියන්න පුළුවන් නම් තියලා පෙන්වන්න කියනවා. සල්ගාදු පිටියෙම පුළුවන් නම් තියන්න කියනවා. අපේ සඳහනේ රැලිය අපි 17 වෙනිදා කරනවා. ඒගොල්ලෝගේ රැලිය ඒ වගේ කරන්න පුළුවන් නම් ඒ වගේ නේද 10 එකක්වත් කරන්න බෑ. අපි නැතුව බෑ. අපි ඒකයි කිව්වේ. අපි කිව්වේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ වෙලාවේ කොහොම එකතුලා සහයෝගය දීලා මහා මැතිවරණ වුණා අපි වෙනම ඉල්ලමු කිව්වා. පොට්ටුවෙන් තරඟ කරමු කිව්වා. කිසිම දෙයක් අහන්න නැතුව හිතුවක් කාර් විදිහට ගත්ත තීන්දුවත් එක්ක ඒගොල්ලෝගේ தත්ත්වය මොකද්ද කියන එක අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අපි පෙන්වනවා කියන එක කියන්න කැමතියි. ඒ වගේම අමාත්‍යතුමනේ දැන් ඔබතුමත් එක්ක 180ක් ඉන්නවා කියනවා. එතකොට ඔබතුමා විශ්වාස කළා තමයි හිටපු මන්ත්‍රීවරු සභාපතිවරු එන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ ඔවුන්ට යම්කිසි මේකක් තියේද නැත්නම් ඔවුන්ට තිබුණු අපේක්ෂාවක්වත් නැති වෙයිද? නෑ 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 අපි එස්සත් ජාතික පක්ෂයේ යන්නේ නැහැ. අලිය ලකුණින් තරඟ කරන්නේ නැහැ කවදාවත්. අපිට පොහොට්ටුවේ අය හැටියට තමයි වෙන්නේ ඉන්නේ. අපි ජනාධිපතිවරණය පස්සේ පොහොට්ටුවේ අයිතිකාරයෝ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් විතර ඉන්නවා මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සහයෝගය දෙන්න. ඉතින් මේ පක්ෂේ අපි රෑදවල් නැතුව නිදි මරාගෙන නොයෙකුත් තාඩන පීඩන මැද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිසේනෝන්නා කිව්වා පාරිය විද්දනෝයි කියලා ඌකට මුහුණ දෙමින් අපි කටයුතු කරලා හදපු පක්ෂේ මේක මේ සුළුතරයකට මේ පක්ෂයේ අයිතිය තියාගින්න එක වැරදි. අපි මේ පක්ෂයේ අයිතිවාසිකමත් ජනාධිපතිවරණය පස්සේ අපි ලබා ගන්නම්. ඒ වගේම අපි සංධානගත වෙන්නේ අපි වෙනම කණ්ඩායමක් හැටියට ඒ කණ්ඩායම පොජන පෙරමුණේ අයිතිවාසිකම් ලබා ගන්න බලනවා වගේම යංකේසි විදිහකින් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නඩු කියන්නේ ඒ වගේ. ඉතින් එහෙම අපිට වැරුණත් මේ එස්සත් ජාතික පක්ෂය නෙවෙයි අපි පැහැදිලිවම අගමැතිතුමාගේ නායකත්වය යටතේ අගමැතිතුමා වාමාංශික නායකයෙක් දිනේෂ් ගුණවර්ධනතුමාගේ නායකත්වය යටතේ අපි පාර්ලිමේන්තු ඡන්දේ පළාත් සභා ඡන්දේ පළාත් පාර්ලිමේන්තුවට අපේ ශික්‍ෂක ඉදිරිපත් කරන්නේ. ඒක කිසිම ගැටලුවක් නෑ. ඒ කියන්නේ පොහොට්ටු වලේ ඔබතුමා ලබා ගන්න මැතිවරණය පස්සේ. ආව පොහොට්ටු වලේ ලබා ගන්නවා නැත්නම් පොහොට්ටු නමට තියෙයි අපි බලේ ලබා ගන්න. අගමැතිතුමා තමයි අපේ සංධානයේ නායකයා. දිනේෂ් ගුණවර්ධනතුමා. එතකොට සංධානයේ නායකයා කවුද? එතකොට පමණක් නෑ. සංධානයේ නායකයා දිනේ අපේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනතුමා. එතුමා මහජන එස්සත් පෙරමුණේ නායකයා වාමාංශික නායකයෙක්. එතුමාගේ නායකත්වයට තමයි අපි සිය ගානක් පොහොට්ටුවේ මන්ත්‍රීවරු සංධානගත වෙන්නේ. ඉතින් අපි පක්ෂය නැවත අපි ජනාධිපතිවරණය පස්සේ සාකච්ඡා කරලා පක්ෂය අපි ලබා ගන්න කටයුතු කරනවා. පක්ෂයේ අයිතිය තියෙන අපිට අපි හැදුවේ පක්ෂේ. එහෙම නැති වුණත් අපි දිනේෂ් ගුණවර්ධනතුමාගේ මහජන පක්ෂයක් තියෙනවා. ඒ පක්ෂයේ ග්‍රාමාංශික පක්ෂයක් අපි ඒකෙන් හරි තරඟ කරනවා. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ ඔය මඩ ගහන මොකක්ද දෙන එක අපි එක්සත් ජාතික පක්ෂයට ගියා කියලා. අපි එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා නැහැ. අපි වමේ කඳේ උර ඉඳගෙන තමයි මේ රට ගොඩනගපු අමාරු වැටිච්ච වෙලාවේදී බේරලා දුන්න නායකයාට කෘතගුණ සැලකීමක් කරලා කටයුතු කරන්නේ.